රාජපක්ෂ සම්පූර්ණ පවුලමයි එකට ජැකෙක් ගහපු අනුර කුමාරයි. කවුද මහින්ද රාජපක්ෂ බලයට ගෙනාවේ අනුර කුමාර. අමාත්‍යංශ හතරක් ගත්තා එක අමාත්‍යංශ කාරියට කරා එක වැව්දාහෙන් එක වැවක් හැදුවද? එහෙනම් සහෝදරනේ මේ ආණ්ඩු කරන අමාත්‍යංශ කරනවා කියන්නේ ලෙහෙස පාසු කාර්යභාරයක් නෙමෙයි. දැන් මම බහපු එක ගොඩක් යොන්න ලොකු ප්‍රශ්නයක්. මං කොන්ත්‍රාත් කරන්නලු. මට මොකටද කොන්ත්‍රාත් කරන්නේ? මම හැදුව පක්ෂේ මේක. දැන් උන්ට සුජීව සෙන්සික දේශපාලනය කරන එක හරිම අමුතු දෙයක් ලොකු දෙයක්. හැබැයි සුජීව සෙන්සික ඇයි ආවේ? මෙනේ උන්ට ඕන විදිහට දේශපාලනය කරන්න යන්න පුළුවන්, එන්න පුළුවන්, පක්ෂම් මාරු කරන්න පුළුවන්, ප්‍රතිපත්ති මාරු කරන්න පුළුවන්. ඒ මොනවත් නොකරපු සුජීව සෙන්සික ඇයි ආපහු දේශපාලනයට ආවේ? ඊය හඳුන්නේත් අමලා අරිනවා තනියම. එනවා පුළුවන් නම් මාත් එක්ක විවාදයකට. ආර්ථිකය සම්බන්ධයෙන් බැඳුම් කරේ සම්බන්ධයෙන් එනවා කොතනද පුළුවන්. අඩුම ගානේ බැඳුම් කර වார்த்தාවේ වන්දාවක් වුණා කියලා දාගන්න බැරුණා කෝතයට. අපි දේශපාලනය කරන්නේ හම්බකරන්න බොඩිගාඩ්ලා දාගන්න මේකෙන් යමක් ලබා ගන්න නෙමෙයි. අපේ නායකවරු වගේ අපි දේශපාලනය කරන්නේ මේකේ ඔබතුමාලගේ ආදරය ප්‍රශංසාව ගෞරවය ලබා ගන්න. අපේ පක්ෂයේ ඉන්නේ උතර වැඩ කරන්න පුළුවන් වැඩ පෙන්නපු පිරිස. එයින්ද සහෝදරනි මේක ධාරණය කරගන්න. මේ පාර chance එකක් ගත්තොත් chance එකක් ගන්න තව අවුරුදු 10කින් 15කින් ගන්න. ප්‍රධාන අමාත්‍යවරයා මට බාර දුන්නොත් මට බාර දෙන්න කෘෂිකර්මය මම කරලා පෙන්නනම් දැන් කියන්න මම කෘෂිකර්මය කොහොමද කරන්න කියලා. සංචාරක ව්‍යාපාරේ බාර දුන්නොත් මම ලක්ෂ 30ක් අපේ අමුතුරේ ගේන්නම් සුද්ද ලංකාවට අවුරුද්දකට. අපි ඔළුව වැඩ කරන්නේ හම්බ කරන්න නෙමෙයි. අපි ඔළුව වැඩ කරන්නේ පගාවට නෙමෙයි. අපි ඔළුව වැඩ කරන්නේ කොමිෂන් එකට නෙමෙයි. අට විරුද්ධව මගේ අමාත්‍යංශවල කිසිම චෝදනාවක් නැහැ. අමාත්‍යංශ අපේ කාර්ය මණ්ඩලය. ඒ මොකද අපි පිරිසිදු වැඩ කරලා තියෙන්නේ. කයිසන්ලට කරන්න පුළුවන් කටෙන් කරන්න පුළුවන් වැඩ නෙමෙයි මෙව්වා. දැන් මම දැක්කයියේ බයිනවා ඇයි අපිට ගහන්න කියලා. දාන්නුට ආණ්ඩුවට ගහන්න දෙයක් නැහැ. උන් හොම්බෙන් ගිහලා තියෙන්නේ. දැන් අපිට ගහන්නේ කවුද? ජේපී එක ගහන්නේ කෙලිම සදිප් ප්‍රේමදාසර. දැන් ගහන්නේ නැහැ. දැන් ගහන්නේ මට. ජේපී එකට හොඳට රීදිලා. මම මඩ ගහන්නෙත් නැහැනේ. මං අපේ අම්මදර මිනි මැරුම් ගැන කතා කරන්නෙත් නැහැ. මම ඉතිහාසය ගැන කතා කරන්නේ නැහැ. ලේ ඉතිහාසය ගැන. අනුර කුමාර මහත්තයා මාළු අල්ලනකොට මං අල්ලන්නේ කොහොමද කියලා කියනවා. ඒකට තරහ යනවා නේද? මං ආයෙත් පීනන විදියත් මං කියනවා. නේද? කොහොමද පීනන්නේ කියලා කොහොමද කියන්නේ? දැන් බලන්න. ගන්නවත් දෙක. ගන්නවත්. මේ අතික් සරදා. දෙපිට පුදු ගා ගන්න. ඊට පස්සේ කවුල් දෙත් කරනවා. මෙම කාරෝ. බලන්න. පොඩි දැන්. පිටරන් බ්ලොග්. බෑල බලපල්ලකෝ අඩි 10ක් විතර වතුර වලකට. මේක අපි ඉල්ලනවා. අපි කියනවා. පිටරට ඉන්න සහෝදරට. ඩොලර් 500 පස්සේ වන්නේ. මගේ අයියා ඉන්නේ එංගලන්ත. විශේෂඥ වෛද්‍ය. අයියාගේ නෝනා විශේෂඥ වෛද්‍ය. අබාල දෙන්නම වෛද්‍යව ඩොලර් 200ක්වත් එවා ගන්න විදියක් නැහැ මටවත් ඒ මිනිස්සු ජීවත් වෙන්නේ අමාරුවෙන් ඒවයි 500 මොන්ට නිකන් ඉන්න වැඩ කරන්නේ නැතුව ඩිං අඩි ගගා කැට දතා ඒකට මේපයි මිනිස්සු සහෝදරයෝ මේකල ගෙහින්න ඕනේ ආයෝජන ගේන්න මේ තියෙන ණය කළමනාකරණය කරගන්න IMF එකට කතා කරන්න ඕන කියනවනම් ආයෝජන ක්‍රම ටිකත් ඒව ටික ගේන්න ඕනේ පොත් සිටි එකට ඒ ටික ආයෝජන ටික ගේන්න ඕනේ ඔය සුද්දොන්ට වෙන කරදර නවත්තන්න ඕනේ අපේ ත්‍රිවිල සහෝදරයෝ කරදර කරනවා ගොඩක් නේද අපි මේ දවස්වල දැක්ක අපි වෙන ත්‍රිවිල ඒවුන්ට පා කරන්න දෙන්නේ නැහැ උන්ට බයිනවා ඒව නවත්තන්න ඕන ඔක්කොම නීති ගැනල් සුද්දොන්ට නිදාසේ රටේ යන්න දෙන්න ඕනේ කරදර කරන්න එතකොට එනකොට එයාපෝට් එකේ තියෙන කරදර ටික නවත්තන්න ඕනේ ආදරෙන් පිළිගන්න ඕනේ පිළිගත්ත ගා මේ ලස්සන රටක් මේක වාසනාවන්ත රටක් මේක පොඩි රට මේක දියුණු කරන්න පුළුවන් ඉඳ අත්හදා බැලීම් නම් දෙයියෝ කරන්න එපා කරා අපි එකපාරක් මැන්ඩේලයි මහතීර් මොහමඩුයි ලී ක්වාන් යූ යි ඔක්කොමලා මුං අච්චාරු කරලා ගෙනාව එකේ කඹලා රටටම කෙල වුණා මේ ලංකාවේ ගෙන අත්හදා බලන්න ගෝඨාභය පකිස්තානයේ ගෙනාව ඉම්රාන් ඛාන් ක්‍රිකට් ගහන්න පුළුවන් ආණ්ඩු කරන්න බෑ පකිස්තානයේත් හොම්බෙන් අපිත් හොම්බෙන් ඉඳ දෙවනි හොම්බෙන් යන එක ඔබතුමාලා කරන්න chance එකක් ගන්නවද අපි මාලිමාවට දීලා බලමු කියලා සන්තෝෂයෙන් උඩ පැඩ පැඩ ඉන්නවා කනකොට තමයි නයා සරමෙත උඩ දාගෙන ඉවරල උනම් තමයි තේරෙන්නේ නටනවා ගෝඨා අපිට අපි ගෝඨට කිය නටනවා දැන් කොහමද මම කිව්වා ඕයි මේ මිනිස්සයා දන්නේ නැහැ මොනවද යුද්ධ කරෙත් නැහැ සයිඩ් එකේ හිටියේ අත්දැකීම් නැහැ පළපුරුත් නැහැ එඳ මේ පාරත් ඉන්නවා අපි මාලිමාවට ඊක ඉන්න දෙන්නේ තුනද කියලා මම දැක්කා වරෙන්කෝ කරකලා දීපන් බලන්න